බැටල් රුදිහෝස් කතාව සිද්ධ වෙන්නේ දෝ රෙල්ම් කියන මානේ. චයිනීස් වලින් දෝ කියලා කියන්නේ ෆයිට්, එහෙම නැත්නම් සටන් කියන එක. රෙල්ම් කියන්නේ නම් රාජධානිය කියන එක. ඒත් මේක හරියටම කිව්වොත් එහෙම මානයක්. එහෙම නැත්නම් ඩිමෙන්ෂන් එකක්. මේ මානේ එක එක කෙනාගේ ශක්තිය සලකලා එයාලා ලෙවල්ස් වලට එහෙම නැත්නම් මට්ටම් වලට බෙදනවා. ඒ වගේම එක මට්ටමක් ආයෙත් තාරකා පන්ති 9කට බෙදෙනවා. ඒ වගේම මුලින්ම උඩර යද්දී තාරකා පන්තිවල පරතරය ටිකෙන් ටික වැඩි වෙනවා. ඉතින් මට්ටම් උසස් කරගන්න මිනිසුන්ට කල්ටිවේට් කරන්න එහෙම නැත්නම් භාවනා කරන්න වෙනවා. සමහර අය එක තාරකා මට්ටමකින් ඉහළ යන අවුරුදු ගාණක් කල්ටිවේට් කරනවා. මෙයාලා මේ කල්ටිවේට් කරනවා කියලා කියන්නේ පරිසරයේ තියෙන ශක්තියක් ඇඟට උරා ගන්න එක. හැබැයි මේ මානේ ඒ ශක්තියට දෝචී කියලා කියනවා. ඒ කියන්නේ සටන් ශක්තිය කියන එක. ඉතින් මේ මානේ මට්ටම් පටන් ගන්න පළවෙනි මට්ටම තමයි දෝජී චී කියන්නේ. මේක ඉංග්‍රීසි වලින් නම් ෆයිට් ඩිසයිපල්, සිංහලෙන් කිව්වොත් එහෙම සටන් ගෝලයා කියන මට්ටම. මේක තමයි සටන් කල්ටිවේෂන් එකේ ආරම්භක මට්ටම. දෙවෙනි මට්ටම තමයි දෝජ, එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් නම් ෆයිට් ප්‍රැක්ටිෂනර්, සිංහලෙන් කිව්වොත් එහෙම සටන් පුහුණු වෙන්න. මේ මට්ටමට ආවම කටියට ඇඟ ඇතුලේ චී ශක්තිය පාලනය කරන්න වගේම ඒක භාවිතා කරන්න පුළුවන් වෙනවා. තුන්වෙනි මට්ටම තමයි දෝෂී කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් නම් ෆයිට් මාස්ටර්, සිංහලෙන් කිව්වොත් එහෙම සටන් ස්වාමි මට්ටම. මේ මට්ටමේ ඉන්න අයට ඇඟවටේ බලවත් ආරක්ෂක ශක්ති බාධකයක් හදාගන්න පුළුවන්. හතරවෙනි මට්ටම තමයි දා දෝෂී කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම ෆයිට් ග්‍රෑන්ඩ් මාස්ටර්, සිංහලෙන් කිව්වොත් එහෙම උසස් සටන් ස්වාමි මට්ටම. මේ මට්ටමේ එයාගේ දෝෂී ශක්තිය යම් දුරකට ඝන වෙලා තියෙන නිසා එයාලට එයාලගේ චී ශක්තියෙන් ආයුධ මැවීමේ හැකියාව ලැබෙනවා. පස්වෙනි මට්ටම තමයි දෝලින් කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම ෆයිට් ස්පිරිට්, සිංහලෙන් කිව්වොත් සටන් ආත්මීය මට්ටම. මෙයාලගේ චී ශක්තිය හොඳටම ඝන වෙලා තියෙන නිසා මෙයාලට අනිත් ද්‍රව්‍ය පාලනය කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ මනසින් එක එක දේවල් එහා මෙහා කරන්න වගේ හැකියාව. හයවෙනි මට්ටම දූවන්. ඉංග්‍රීසි වලින් නම් ෆයිට් කිං කියලා කියනවා, සිංහලෙන් නම් සටන් රජ මට්ටම. මේ මට්ටමේ අයට පරිසරයෙන් සටන් ශක්තිය ඇඟට උරා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ විදිහේ ලොකු ශක්තියක් මෙයාලට උරා ගන්න බැරි වුණත් සටන් කරන වෙලාවක දින මේ ලොකු උදව්වක් කරනවා. ඒ වගේම මේ මට්ටමට ගියාම තමා දූචී තටු ලබා ගන්නත් පුළුවන් වෙන්නේ. හැබැයි ෂොයන්ට නම් දූවැම් මට්ටමට යන්න කලින්ම මේ දූචී තටු ලබා ගන්න පුළුවන් වුණා. හත්වෙනි මට්ටම තමා දූහුවම් මට්ටම. ඉංග්‍රීසි වලින් කිව්වොත් ෆයිට් එම්පරර්, නැත්නම් සටන් අධිරාජ්‍යා මට්ටම. මෙයාල ඇත්තටම ශක්තිමත් අය. ඒ වගේම මෙයාලට අවට පරිසරයෙන් ලොකු ශක්තියක් ඇඟට ඇදලා ගන්න පුළුවන්. ඒ වගේම තටු නැතුව වුණත් යම් කාලයක් අහසේ පාවෙන්න මෙයාලට පුළුවන්. ඊට පස්සේ අටවෙනි මට්ටම තමා දෝ සොම් කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් නම් ෆයිට් ඇන්සෙස්ටර, සිංහලෙන් කිව්වොත් සටන් මුතුන් මිත්තන්. මෙයාලා තමයි ගොඩක් කලාවට පොඩි ක්ලෑන්ස් වල ඉහළම තනතුරු දරන්නේ. අවකාශීය ශක්තිය පාලනයෙන් අහසේ පාවීම වගේම අවකාශ දොරටු සෑදීම් වගේ දේවල් මෙයාලට කරන්න පුළුවන්. ඒ වගේම අවකාශීය හිර කුටි හදලා මිනිස්සුන්ව හිර කරන්නත් මෙයාලට හැකියාව තියෙනවා. හැබැයි මේ වැඩවල ලොකු දෝචී ශක්තියක් වැය වෙනවා. නවවෙනි මට්ටම තමයි දෞසුම් කියලා කියන්නේ. ඒකම දෞ වෙනරේට්, එහෙම නැත්නම් සටන් ගෞරවනීය පුද්ගලයෙක් විදියට කියන්න පුළුවන්. මේ මට්ටම දෞචී මහද්වීපයේ බලා ගන්න පුළුවන් ඉහළම මට්ටම. මේ අයට අවකාශයේ ශක්තිය, එහෙම නැත්නම් ස්පෙෂල් ස්ට්‍රෙන්ත් එක පාලනය කිරීමේ බලය උපරිමයටම තියෙනවා. ඒ නිසා දෞසුම්ලට වර්ම් හෝල් සෑදීමේ හැකියාවත් ලැබෙනවා. ඊළඟ මට්ටම විදියට කතා කරද්දී ඒක හරියටම බැලුවොත් ඒක මට්ටමක් නෙමෙයි. මේකට කියන්නේ පීක් දෞසුම් මට්ටම කියලා. මෙතනදි වෙන්නේ 9-star උපරිම මට්ටමේ දෞසුම් කෙනෙක් ඊළඟ මට්ටමට උසස් වෙන ඕන තත්ත්වයට ශරීරයේ වගේම එයාලගේ ශරීරයේ දෞචී හැඩගස්ස ගන්න එක. මේකට 9 changes කියලා කියනවා. ඒ කියන්නේ මේ කට්ටියගේ දෞචී වෙනස් වීම 9කට භාජනය වෙනවා. මේ එක වෙනස් වීමකට අවශ්‍ය දෞචී ප්‍රමාණය දෞසුම් පළවෙනි තාරකා මට්ටමේ ඉඳන් 9වෙනි තාරකා මට්ටමට යන අවශ්‍ය දෞචී ප්‍රමාණයට සමානයි. සමහර දෞසුම්ලට එක වෙනස් වීමක් කරගන්න අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා. මේ නිසා ගොඩක් දවසුන්ලට ඊළඟ මට්ටමට උසස් වෙන්න බැරුව මේ මට්ටමේ හිර වෙලා ඉන්නවා. ඉතින් චේන්ජස් 9 ඉවර වුණාට පස්සේ 10වෙනි මට්ටමට උසස් වෙන්න පුළුවන්. 10වෙනි මට්ටම තමයි බෙන්සෙන් කියලා කියන්නේ. මේක හාෆ් සෙන්ට්, එහෙම නැත්නම් අර්ධ සාන්තුවරය කියලා හඳුන්වන්න පුළුවන්. මේක සටන් මට්ටමක් විදියට ගණන් ගන්නේ නැති වුණත් දෞෂයෙන් කෙනෙක් වෙන්න මේ මට්ටමට එන්නම වෙනවා. බෙන්සෙන් මට්ටම ඉනිෂියල්, ඉන්ටර්මීඩියට්, ඇඩ්වාන්ස් කියලා කොටස් තුනට බෙදෙනවා. මේ මට්ටමයි දවසුන් මට්ටමයි අතරත් ලොකු පරතරයක් තියෙනවා. 11වෙනි මට්ටම තමා දෝෂයෙන් ෆයිට් සෙන්ට්, එහෙම නැත්නම් සටන් සාන්තුවරය කියලා කියන්නේ. මධ්‍යම තැනිතලාවේ දැනට බලා ගන්න පුළුවන් උපරිම මට්ටම තමා දෝෂයෙන් කියලා කියන්නේ. මෙයාලගේ බලය කොච්චරද කියලා කියනවනම් ස්වභාව ධර්මයේ නීති බව මෙයාලා ඉදිරියේ බිඳ වැටෙනවා. 1-star දෝෂයෙන් කෙනෙක්ට එකපාර බෙන්ෂෙන්ලා දුසිමක් වුණත් පරද්දන්න පුළුවන්.
2-star දෝෂයෙන් රට තාරකා පවා විනාශ කරලා දාන්න පුළුවන්. 6-star දෝෂයෙන් රට වෙනම මානයක් හදලා ඒක ඇතුලේ මිනිසුන්ට ජීවත් වෙන්න පරිසරයක් හදන්න පුළුවන් හරියට දෙවි කෙනෙක් වගේ. 7-star දෝෂයෙන් රට ඒ හදපු මාන ඇතුලේ දෝෂක්තිය මවන්න පුළුවන්. මේක හරියටම බැලුවොත් සම්පූර්ණ ලෝකයක් මෙවිමේ හැකියාව ලැබීම වගේ දෙයක්. 7 තාරකා මට්ටමින් ඉහළ අය දෙවියන්ට සමාන තත්ත්වයකට පත් වෙනවා. ඒ 9-star දෝෂයෙන් පස්සේ තමයි අවසාන මට්ටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි දෝඩි, සටන් දෙවියන් එහෙම නැත්නම් ෆයිට් ගොඩ් කියලා කියන්නේ. දෝෂී කල්ටිවේෂන් වල යන්න පුළුවන් ඉහළම මට්ටම තමයි මේක. මේ මට්ටම උතුම් දසදහස් ලෝකවල සොවන් ස්ටේජ් එකට සමාන වෙනවා. දෝඩිලාට තමන්ගේ ලේ පෙළපත වෙනස් කරන්න පුළුවන් වගේම ඒකෙන් එයාගේ පරම්පරාවේ අනිත් අයටත් බලවත් වාසි ලැබෙනවා. මේ නිසා වැටිගෙන යන ජාතියක් ලේසියෙන් ගොඩනංවන්න දෝඩිලාට පුළුවන්. ඒ වගේම දෙව්ලෝ සහ මහ පොළොවේ ශක්තිය මෙයාලට ලේසියෙන් උරා ගන්නත් පුළුවන්. දෙව්ලෝව පවා විනාශ කිරීමේ බලයක් මෙයාලට මේකෙන් ලැබෙනවා. ඊට අමතරව වෙනත් මානවලට එහෙම නැත්නම් වෙනත් ලෝකවලට ගමන් කිරීමේ හැකියාවකුත් දෝඩිලාට ලැබෙනවා. ඉතින් ඔය ටික තමයි දෝෂී මහද්වීපයේ තියෙන මට්ටම් ටික. ඉතින් කතාව ඉවර වෙද්දී යන්ට දෝඩි කෙනෙක් වෙන්න පුළුවන් වේද නැද්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.